අද 2020 ඔක්තෝබර් 7 බදාදා සිරස්තල බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුර 1028ක් දක්වා ඉහළට වැලිසඩ බ්‍රැන්ඩික්ස් සේවකයෙකුට සහ ගුවන්තොටුපළ සේවිකාවකටත් කොවිඩ් ආසාදිත පළමු කාන්තාව බ්‍රැන්ඩික්ස් පොකුරේ ආරම්භය නොවේ 800 ගණනකකින් කවුද පළවෙනියා කියන එක හොයන එක ඉතාමත්ම දුෂ්කර වෙන්න පුළුවන් නිරෝධායනයට යනතෙක් නිවසටම වී සිටින්න රජය මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සේවක පවුල් වලින් ඉල්ලයි කොවිඩ් රෝගී තත්ත්වය වසන් කරන්නන්ට නීතිමය පියවර පහේ ශිෂ්‍යත්වය සහ අපොස උසස් පෙළ විභාගයේ වෙනසක් නැහැ මේ විභාග දෙක තවත් දීර්ඝ කල් දැමීමකින් තොරව නියමිත දිනයට පැවැත්වේ දෙවයින පුරා උපකාරක පන්ති නවත්වන ලෙසට උපදෙස් ලොක්ඩවුන් කිරීමක අවශ්‍යතාවක් නැතැයි යුද හමුදාපති පවසයි. දැනට මේ අහන පැයේ එහෙම දෙයක් පේන්නේ නැහැ. සිරස්තල. From Adaderana. This is Adaderana. Prime Time. With Vasanthi Nanayakara and Dilipa Hinayaka. Live from Studio 24 in Colombo. අයිබෝන් ඔබ අදත් එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක එකේ සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමගින්. තවත් ආසාදිතින් 196 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ සමස්ත ආසාදිතින් ගණන අද 1028 දක්වා ඉහළ ගියා. එය මෙතෙක් වාර්තා වූ වැඩිම ආසාදිත නියැදිය වන නාවික හමුදා පොකුරේ 950ද ඉක්මවා යාමක්. දෙවුලුපිටිය කොවිඩ් පොකුරේ සමස්ත ආසාදිතයින් ගණන අද පසුරු 5:50 පමණ වන විට 1028ක් දක්වා ඉහළ ගියා. ඒ අලුතෙන් හඳුනාගන්නු 196 දෙනා සමගින්. අද පසුරුවේ හඳුනාගත් ආසාදිතයින් 6 දෙනාගෙන් සිව් දෙනෙකු මිනුවන්ගොඩ අදාළ කර්මාන්ත ශාලාවේ සේවකයන් වන අතර තවත් අයෙක් බ්‍රැන්ඩික්ස් ආයතනයේ වැලිසර ශාඛාවේ සේවකයෙක්. සෞඛ්‍ය අංශ පැවසුවේ අනෙක් කාන්තාව කටුනායක ගොන්තොටුපලේ සනීපාරක්ෂක සේවිකාවක් බවයි. වැලිසර සේවකයා සහ ගොන්තොටුපළ සනීපාරක්ෂක සේවිකාව මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාවේ සේවකයන්ගේ ආශ්‍රිතයන් බව සෞඛ්‍ය අංශ අනාවරණය කළා. අපි ඒ ගෙවල් වල ගිහින් හිටපු අයත් ඔවුන්ගේ පවුල් වල අයත් නිරෝධායනය කිරීමට කටයුතු කළා. ඒ ඔවුන්ගේ PCR පරීක්ෂණ ඒ ප්‍රදේශවලදී සිදු කළා. ඒ අනුව ප්‍රදේශ ගණනාවකින් අපිට රෝගීන් වාර්තා වෙලා තියෙනවා. ඒ අතර අනුරාධපුර දිස්ත්‍රික්කය, බදුල්ල දිස්ත්‍රික්කය, ගාල්ල, කුරුණෑගල, මොණරාගල, උත්තලම, කෑගල්ල, කළුතර, නුවර, මාතර, පොළොන්නරුව සහ රත්තපුර යන දිස්ත්‍රික්කවල අපිට රෝගීන් වාර්තා වෙලා තියෙනවා. මේ වාර්තා වෙන ආයතන පරිශ්‍රයට කොහොමද මේ තත්ත්වය ඇතුළේ? අත වශයෙන්ම අපිට වාර්තා වෙච්ච පළවෙනි කාන්තාවට රෝග ලක්ෂණ එන්නේ 28 වෙනිදා. නමුත් සැප්තැම්බර් 20 වෙනිදා විතර ඉඳන් මේ ආයතනයේ සේවකයන් අතර ශ්වසන රෝග තත්ත්වයක් තිබුණයි කියලා වාර්තා වෙලා තියෙනවා. එතකොට එහෙමනම් මේ කාන්තාව නෙවෙයි පළවෙනි රෝගියා. මේ රෝගියා අතර මැද කෙනෙක්. ඉතින් ඒ නිසා අපිට ඒ ආපස්සට ගොඩාක් කරුණු හොයන්න වෙනවා. අත්‍යවශ්‍යම මෙතන 800 ගණනකකින් කවුද පළවෙනියා කියන එක හොයන එක ඉතාමත්ම දුෂ්කර වෙන්න පුළුවන්. මේ අනුරාධපුර තියෙන රෝගීන් අතර තියෙන රෝග ලක්ෂණ සහ ඔවුන්ගේ තත්ත්වය සම්බන්ධයෙන් මොන වගේ වාර්තා තියෙනවද? අපි මෙතනදී දකින දෙය තමයි මීට කලින් හමු වෙච්ච පොකුරවල PCR පරීක්ෂණ කරනකොට ඔවුන්ගේ තිබිච්ච වෛරස් ප්‍රමාණය තිබුණේ පහත් මට්ටමක. නමුත් මෙතනදී අපිට ලැබෙන රෝගීන්ගේ වෛරස් ප්‍රමාණය වැඩි. ඒ තියෙන තත්ත්වයේ තියෙන වැදගත්කම තමයි මේ වෛරල් ලෝඩ් එක වැඩි නම් කෙනෙකුගේ තවත් කෙනෙකුට පැතිරෙන්න පුළුවන් අවදානමත් වැඩි වෙනවා. මගදි බස් එකේ ගිහිල්ලා තවත් අයට බෝවුණාද කියන එක අපි දන්නේ නැහැ. එහෙම වුණොත් ඒක ඉදිරියේදී තමයි අපි දැනගන්නේ. අන්න එදාට සමහර විට අපිට කමියුනිටි ට්‍රාන්ස්මිෂන් එකක් ගැන කතා කරන්න සිද්ධ වෙන්න පුළුවන්. මේ අතර අද අලුයම කදාන මොරාවත්ත හපුගොඩ සහ කපුවත්ත යන ප්‍රදේශවල අදාළ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවය කරන වෛරසය ආසාදනය වූ තිදෙනෙකු ජායල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරීන් විසින් රෝහල් ගත කළා. එසේම අද දින අදාළ කර්මාන්ත ශාලාවේ සිට වෛරසය ආසාදනය වූ මිනුවන්ගොඩ උඩුගම්පල සහ මිනිරුවන්ගොඩ යන ප්‍රදේශවල පදිංචි පිරිසක්ද රෝහල් ගත කෙරුණා. විතමතරව කර්මාන්ත ශාලාවේ සිටි ආසාදිතයින් 351 දෙනෙකු තෙල්දෙනිය, රමුක්කන, බැලිකන්ද හා කමරුගමු යන ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත රැගෙන යාම සිදු කළ අයුරුයි මේ.
මේ අතර අදාළ කර්මාන්ත ශාලාවේ සේවය කරන සියලුම සේවක සේවිකාවන් හා ආසාදිත වූවන්ගේ පවුල්වල සමාජිකයින් නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන යාම අද සිදු කෙරුණා. ඊට අදාළ දැනුම් දීම් සිදු කිරීමෙන් අනතුරුව වෛරස ආසාදිත කාන්තාවක්ද අදාළ කර්මාන්ත ශාලාව ඉදිරිපිටට පැමිණ සිටි අයුරුයි මේ. දැන් ඔයාට පොසිටිව් කිව්වද? ඔව් දැන් අද උදේ පාන්දර තමයි කිව්වේ වැලිසර HR එකෙන් කතා කරලා පොසිටිව් කිව්වා. ඊට පස්සේ? ඊට පස්සේ කෝ එක්කන් යන්නේ ඒ ඔයාලා ඇස්ති පිටින්ද? ඔව් දැන් මෙතනට ආවේ ඇයි? මේ ලම්ස් කරගෙන ගියා එළ. මහජන සෞඛ්‍ය පරිශ්‍රය ඔයගොල්ලෝ බැලුවේ නැද්ද? දැන් පොලිසියෙන් ගෙදරට ලැබුවා ගෙදරට වෙලා ඉන්නේ. එයි එකක් නැන්නේ. දැන් මෙහෙම කියනකොට ඉතින් අපි ගෙදරටලා හිටියෝ ඉතින් මෙයාලා කියනවා නැන් සරි. අපි කිසිම සහයෝගයක් දුන්නේ නැහැ කියලා. ඒකින්ද මෙතනට ආවා. මේ අතර මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය විසින් අද වෛරස ආසාදිතයින්ගේ පවුල්වල සමාජිකයින්ගේ හා රාජ්‍ය නිලධාරීන්ගේ PCR පරීක්ෂණ සිදු කළා. එමෙන්ම අද උදැසන ජායල කඳාන සහ ඒකල යන ප්‍රදේශවල අදාළ කර්මාන්ත ශාලාවේ සේවය කරන සේවකයින්ගේ හා ආසාදිතයින්ගේ පවුල්වල පිරිස් නිරෝධායනයට යොමු කළා. මෙතර අදාළ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවය කරන හොරණ පදිංචි පුද්ගලයෙකුට වෛරසය ආසාදනය වීමත් සමග ඔහුගේ බිරිඳ සේවය කරන හොරණ මූලික රෝහල හලේ පස්වන වාට්ටුව තාවකාලිකව වසා තබා රෝගීන් ඇතුළත් කිරීම හා පිටකිරීම අත්හිටුවා තිබෙනවා. රෝහල් පරිපාලනය පැවසුවේ එහි සිටින රෝගීන්ට එම ස්ථානයේ සිටම ප්‍රතිකාර සිදු කරන බවයි. මේ අතර කොළඹ මහනගර සභාවේ සේවක සේවිකාවන්ගේ PCR පරීක්ෂණ අද සිදු කළා. ඒ එහි සේවය කරන කාන්තාවකගේ මවක් අදාළ කර්මාන්ත ශාලාවේ සේවය කර වෛරසය ආසාදනය වීම නිසායි. මහනගර සභාවේ මනාකාර සහකාර වරියකගේ මව වැඩ කරන්නේ බ්‍රැන්ඩික්ස් ආයතනයේ නුවන්ගොඩ. එතුමිය තමයි පොසිටිව් වෙලා තියෙන්නේ. ඒ දුව අන්තිමට වැඩට ඇවිල්ලා තියෙන සිකුරාදා එතුමිය දැන් මේ වන විට ගෙදර නිරෝධායනය වෙමින් පවතිනවා. මේ අතර අම්බලන්ගොඩ බටපොළ කිරිමැටිය ප්‍රදේශයේ පිහිටි නිවසකට අදාළ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ වෛරස ආසාදිත පුද්ගලයෙකු පැමිණ ඇති අතර එහිදී ඔහු නිවාස තුනකට හා වෙළඳසැලකට ගොස් තිබෙනවා. අද දෙරණ වාර්තාකරු පැවසුවේ එම සේවකයා පසුගිය තුන්වනදා ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයක පැවති බෝධි පූජා පින්කමක් සඳහාද සහභාගී වී ඇති බවයි. ගවීන් විමලසිරි නැමැති අදාළ පුද්ගලයා Facebook සටහනක් තබමින් පවසන්නේ තමන් පසුගිය දෙවනදා කොක්මාදුව හරහා අධිවේගී මාර්ගයෙන් ගාල්ලට පැමිණ මාතර කොළඹ වස්රතයකින් කහව ප්‍රදේශයට පැමිණි බවයි. තමාට කොවිඩ් ආසාදනය වී තිබුණු බවට දැන සිටියේ නම් තමා හැදුණු වැඩුණු ගමවන බටපොළට කිසි විටකත් නොයන බවත් ඉන් සිදු අපහසුතාව පිළිබඳ බටපොළ ජනතාවට කනගාටුව පළ කරන බවත් විමලසිරි මහතා සිය Facebook පිටුවේ තිබූ සටහනේ වැඩිදුරටත් සඳහන්. මම දැනට රම්බුතුන් වහලේ කොරෝනා පොසිටිව් රෝගීන් ප්‍රතිකාර ලබනවා. මම දාපු Facebook post එකක් මුලින්ම සමාජ මාධ්‍ය වලට සැරිසරන අතරම මම මේ post එක දාන්නේ කියන්නේ අපේ ගමනේ ගිහිල්ලා ගමේ ඉඳපු තැන්වල සමාජයේ වැඩි ප්‍රචාරයක් දෙන්න තියෙනවා. ඒක නැති කරන්න තමයි මම post එක දාන්නේ. අත්තම කිව්වොත් මම සිකුරා රෑ දින 10 දෙකදී කොක්මාඩු ප්‍රදේශයෙන් කොක්මාඩු අන්තර්ගත මාර්ගයෙන් බස් රථයක නැගලා හයිවේ බස් රථයක නැගලා පෙර පස්තර වටේ යන කොන්ටි දක්වනා ගාල්ල ප්‍රදේශයෙන් පස්තර 9 ඉස්සර පමණ තමයි මම ගාල්ල ප්‍රදේශයෙන් වහින්නේ. ඊට පස්සේ පස්තර 9 45ට පමණ නැටත් මාතර කොළඹ බස් රථයකින් කහව ප්‍රදේශයට යනවා. කහව ප්‍රදේශයෙන් ගහලා මගේ බිරිඳගේ පියා සමග මම බිරිඳගේ නිවසට යනවා. ඉන් පසුව සෙනසුරාදා කියන්නේ 10:03 හවස මම අපේ ගමේ පන්සලේ පින්තමකට සහභාගී වෙනවා. පස්තර 6 සිට 7:10 පමණ දක්වා ප්‍රශ්න තියෙනවා. ඊට පසු වෙන දේ කියන්නේ 10:04 දින ඉතිදා දින පස්වර 1යි ටිකට පමණ අම්බලන්ගොඩ කඩවත හයිවේ බස් රථයට නගිනවා. කඩවත කරා යන පස්වර 1:45 පමණ එම බස් රථයෙන් අම්බලන්ගොඩින් යන ටිකක් වෙනවා කඩවත කරා. ඒ අනුව අදාළ නිවෙස්වල සිටින පිරිස හා විහාරස්ථානයේ වැඩ සිටින ස්වාමින් වහන්සේ දෙනමක් ස්වයන් නිරෝධායනයට යොමු කර තිබෙනවා.
මේ අතර අද පස්වරුවේ ප්‍රදේශ කිහිපයකදී පොලිසිය සිදු කළ දැනුම් දීමකට අනුව පැමිණි අදාළ ආයතනයේ සේවය කරන පිරිස් නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන ගිය අයුරුයි මේ. තුන්සිය පණහක වගේ 400කට ආසන්න සංඛ්‍යාවක් මේ වනතෙක් තවමත් රපෝර්තු කරව නැති බවයි අපිට පෙනියන්නේ. අපි බොහොමත් ඕනකමින් ඉල්ලා සිටිනු ලබනවා මොවුන් සියලු දෙනාටම හැකි ඉක්මනින් දැන් වූ ස්ථානවලට රපෝර්තු කළා. රෝහල් සකරා යා යුතු වට්ටිය රෝහල් වලටත් අනිත් අයවලුන් නිරෝධාන මධ්‍යස්ථානයටත් යැවීමට කටයුතු කිරීමට අපිට සහයෝගය දක්වන්නට කියලා. මේ අතර අදාළ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ කොවිඩ් ආසාදිත බවට තහවුරු කර ගැනුණු ඇතැම් පුද්ගලයින් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යාම ප්‍රතික්ෂේප කරමින් සිටින බවට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා. මෙවන් පසුබිමක පොලිසිය පවසන්නේ කොවිඩ් රෝගී තත්ත්වයේ වසන් කරන පුද්ගලයන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බවයි. කිසිම අවස්ථාවක මේ රෝගිය ගැන හංගන්න එපා. මේ රෝගයෙන් යම්කිසි තැනැත්තෙක් පෙළෙනවා නම්, ඒ රෝග ලක්ෂණ තියෙනවා නම් ඔවුන් සංගවා තබන්නට උත්සාහ කරන්න එපා. එහෙම කරහොත් අනිවාර්යයෙන් මේ අයට විරුද්ධව අපි නීතිය ක්‍රියාත්මක කරනවා. ඒ විතරක් නෙමෙයි, ඔවුන් සංගවා තබා ගැනීමට උත්සාහ කරන යම් වාහනයක් නැත්නම් නිශ්චල දේපොළක් නිවසක් ගොඩනැගිල්ලක් වෙනවා නම් ඒ සියල්ල තහනමට ගැනීමටත් සිදු වෙනවා. විශේෂයෙන්ම මේ නිරෝධායන ක්‍රියාවලියට අනුගත වෙමින් කටයුතු කරන හැටියට කාරුණිකව ඉල්ලා සිටිනවා. පවතින තත්ත්වයේ හැමේ වහාම ක්‍රියාත්මක වන පරිදි අද දින සිට නැවත දැනුම් දෙන තුරු ගම්පහ, කැලණිය සහ මීගමු යන පොලිස් කොට්ටාසවල පොලිස් බල ප්‍රදේශ 17කට නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබෙනවා. ඒ අනුව ගම්පහ පොලිස් කොට්ටාසයේ ගම්පහ, ගණේමුල්ල, කිරිඳිවැල, දොම්පේ, මල්වතු හිරිපිටිය, මීරිගම, නිට්ටඹුව, පූගොඩ, වේයන්ගොඩ, මිනුවන්ගොඩ, වීරගුල, වැලිවේරිය, පල්ලේවෙල සහ යක්කල යන පොලිස් බල ප්‍රදේශවලටත්, කැලණිය කොට්ටාසයේ ජායල සහ කඳාන පොලිස් බල ප්‍රදේශවලටත්, මීගමු කොට්ටාසයේ දියුලපිටිය පොලිස් බල ප්‍රදේශයටත් මෙලෙස ඇඳිරි නීතිය පැනවෙනු ඇති. අද පෙරවරුවේ කඳාන, ජායල, මිනුවන්ගොඩ යන ප්‍රදේශ දිස් වූ අයුරුයි මේ. මෙතර රාගම රෝහලේ කොවිඩ් වෛරසය ආසාදිතයයි පැවසෙන වාට්ටුවක ප්‍රතිකාර ලැබමින් සිටි පුද්ගලයෙක් ඊ රාත්‍රියේ රෝහලෙන් පැන ගොස් තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ අද උදෑසන නිකුත් වූ අදාළ පුද්ගලයාගේ PCR පරීක්ෂණ වාර්තාවෙන් එය තහවුරු වී ඇති බවයි. ඒ රාගමින් පැනලා ගිය මේ පුද්ගලයා මං හිතන්නේ පින්තූරේ තියෙනවා නම් පෙන්වුවත් හොඳයි චතුර. මේ පුද්ගලයාට දැන් ලැබිලා තියෙන වාර්තා අනුව කොවිඩ් පොසිටිව් කියන තත්ත්වය ඇති වෙලා තියෙනවා. දැන් අපි ප්‍රතිපත්තියක් හැටියට මේ රෝගයට ගොදුරු වෙන අය අනාවරණය කරන්නේ නැහැ. නමුත් දැන් මේ වෙලාවේදී මේම අනාවරණය නොකොළොත් බ්‍රැන්ඩික්ස් ක්ලස්ටර් එකෙන් තව ක්ලස්ටර් එකක් නිර්මාණය වෙන්න පුළුවන්. මෙන්න මෙහෙම කටයුතු කරන අයට නම් කිසිම සමාවක් දෙන්නේ නැහැ. ඔවුන් චේතනාන්විතව රෝගයක් ව්‍යාප්ත කරන්න කටයුතු කරපු අය හැටියට සලකලා ඔවුන්ට එරෙහිව ඉතා දැඩිව නීතිය ක්‍රියාත්මක කරනවා. කෙසේ වෙතත් අදාළ පුද්ගලයා රෝහල අසලම සැරිසරමින් සිටියේදී රෝහල් කාර්ය මණ්ඩලය විසින් සොයාගෙන නැවත රෝහල් ගත කර තිබෙනවා. මේ අතර කොට්නායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ පිරිසිදු කිරීමේ නිරත කාන්තාවකටද කොවිඩ් ආසාදනය වී ඇති බව යුද හමුදාපති ලෙතනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. මේ අවස්ථාවේදී එහෙම කාන්තාවක් කොවිඩ් ආසාදනය වී ඇති බවට තොරතුරු ලැබිලා දෙන ස්ථිර කර ගැනීමට තවම තියෙනවා. ඒ ගැන සොයලා බැලුවමත් ඒකේ දැනට වාර්තා වෙලා තිබෙන තත්ත්වය අනුව ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවෙන් යුතු බෝඩිමක් වෙත ගියපු කාන්තාවක් හැටියට තමයි වාර්තා වෙන්නේ. ඒ හිටපු කාන්තාවන් අතරින් කීප දෙනෙක්ට කොවිඩ් ආසාදනය වී ඇති බවටත් වාර්තා වෙනවා. මේක අපිට ලොක්ඩවුන් එකකට යන්න වෙයිද කියලා විශ්ලේෂණය කරුන් ලබනවා. මේක ඉන්න ඕනේ ඔක්කොම විශේෂඥවරුන් මේක බලනවා. දැනට මේ අහන පැයේ එහෙම දෙයක් පේන්නේ නැහැ. පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ සහ අපොස උසස් පෙළ විභාගයේ පෙර සැලසුම් කළ පරිදිම පැවැත්වෙන බව රජය අද නිල වශයෙන් නිවේදනය කළා. ඒ අනුව මේ මස 11 වනිදා ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන අතර මේ මස 12 වනිදා අපොස උසස් පෙළ විභාගය ආරම්භ වනු ඇති. අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේ නිරෝධායනයට ලක්ව සිටින සිසුන් සඳහා විශේෂ විභාග මධ්‍යස්ථාන පිළියෙල කරන බවයි.
කොවිඩ් ව්‍යාප්තියේ වත්මන් තත්ත්වය සහ විභාග පිළිබඳ තීරණ දැනුම්දීම සඳහා ප්‍රවෘත්ති සාකච්ඡාවක් අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්වුණා. ශිෂ්‍යත්ව විභාගයේ මේ ඉරිදා, ඒ කියන්නේ ඔක්තෝබර් 11 වෙනිදා එකවරුයි උසස් පෙළ විභාගය ආරම්භ කරන්න තියෙන්නේ සඳුදා ඔක්තෝබර් 12. එක විභාග මධ්‍යස්ථානයක උපරිම අපේක්ෂකයන්ගේ සංඛ්‍යාව 160ක් පමණ. එම නිසා සියලු සාධක බොහොම පරිස්සමෙන් සැලකීමට භාජනය කරලා රජය තීරණය කරන්ත වෙනවා මේ විභාගය නියමිත පරිදි පැවැත්වීම. හැබැයි අපි පැහැදිලිව කියන්න ඕනේ මේ වෛරසයේ හැසිරීම අවිනිශ්චිතයි. දැනට රජය තීරණය තමයි මේ විභාගය මේ විදියට පැවැත්වීමට. එවගේම නිරෝධායනයට ලක් වෙලා තිබෙන ශිෂ්‍යයන් සඳහා විශේෂ මධ්‍යස්ථාන පිළියෙල කිරීමටත් අපි වැඩ කටයුතු කරගෙන යනවා. මේ දරුවා ගම්පහින් මෙතෙන්ට අරගෙන එනවද නැත්නම් ගම්පහම තියනවද කියන එක අපි විභාග මධ්‍යස්ථානේ වෙනස් කරොත් පොඩි කැළඹීමක් ඇති වෙනවනේ. එනිසා අපි කල්පනා කරේ ඒ මධ්‍යස්ථානයේම ඒ පුරුදු විදිහම තියන්න ෆෝරමයක් හැදුවා. අපිට ඕනේ තොරතුරු, ළමයා කොහෙන්ද ආවේ, මොන විදිහටද විභාග මධ්‍යස්ථානයට එන්නේ, ඒ ළමයා පහුගිය දවස්වල ගෙදර වාතාවරණය මොකද තිබුණේ, උණ රෝගයට බෙහෙතක් ගත්තද, ඒ විදිහට අපි ෆෝරමයක් හදලා දානවා අපේ අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවියට. අපි මේක පුරවන්න කියනවා සස්පෙළ දරුවන් අපේක්ෂකයන්ටත් ශිෂ්‍යත්ව දරුවන්ටත්. යම් හේකින් ඉදිරි දවස් ගාන තුල මේ තාත්වේ වෙනස් වුණොත් අපි මේකෙන් අපිට සහතික වෙනවා. අපිට පොඩි අදහසක් ගන්න පුළුවන් මෙයා ඉදිරි දවස් ටිකේ මොන හරි වෙනසක් වෙනවද කියන එක. විශේෂඥ වෛද්‍යරු මට කතා කරලා කිව්වා ඔබතුමාට ඕන නම් අපි විශේෂ කොවිඩ් ආසාදිත උනත් අපේ IDH එකේ සෙන්ටර් එකක් දාලා දෙන්නම් කියලා කිව්වා. මංගල උත්සව සංවිධාන කිරීමේදී ප්‍රදේශයේ වෛද්‍ය නිලධාරීන්ගේ සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් අවසර ලබා ගත යුතු බවයි වසංගත රෝග විද්‍යාංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා එහිදී කියා සිටියේ. අවශ්‍ය නොවන සියලුම දේවල් නැවැත්විය යුතුයි. අවශ්‍ය කියලා කියන්නේ උදාහරණයක් විදිහට අවමගුල උත්සවයක්, දැන්ටමත් සංවිධානය කරපු මගුල උත්සවයක් වගේ දෙයක් කරන්න පුළුවන්. නමුත් මංගල උත්සවයක් වගේ දෙයක් කරනවා නම් කී දෙනෙක් එනවද කියන එක තීරණය කිරීම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ උදව්වෙන් ඒ ස්ථානය නරඹලා ස්ථානය බලලා ඒ ස්ථානය අනුව තීරණය කරන්න ඕන. නැත්තම් ඕඩම තැනක තියෙන 50% කියලා අපි සීමා කරන්නේ නැහැ. එහෙම වෙන්න බෑ. 50% නෙවෙයි, ඊටත් අඩු වෙන්න පුළුවන් විශාල ස්ථානයක. මේ අතර මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහල කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහාම සකස් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. එම රෝහල ඇඳන් 400කින් සමන්විතයි. එමෙන්ම බ්‍රැන්ඩික්ස් ආයතනයේ පින්නවල ප්‍රදේශයේ ගොඩනැගිල්ලක්ද යුද හමුදා විසින් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස අද සකස් කරනු ලැබුවා. මේ අතර මාතර නව දිස්ත්‍රික් මහරෝහලද COVID-19 රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමේ මධ්‍යස්ථානයක් බවට අද ප්‍රකාශයට පත් කෙරුණා. කොළඹ ජාතික අක්ෂිරෝහල අද මහජනතාව වෙත දන්වා සිටියේ හදිසි අනතුරු, සායනික ප්‍රතිකාර සහ වෙනත් අවශ්‍යතා සේවා සඳහා පමණක් එහි පැමිණෙන ලෙසයි. විශේෂයෙන් අවුරුදු 14ට අඩු දරුවන් අත්‍යවශ්‍ය නොවන කරුණකට රෝහල වෙත රැගෙනීමෙන් වළකින ලෙසද බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. පොලිස් බල ප්‍රදේශ කිහිපයකට පොලිස් සැඳිරි නීතිය පැනවීමත් සමග ගම්පහ දිස්ත්‍රික්කයේ පෞද්ගලික ඖෂධ අලෙවිසල් නිවෙස් වෙත ඖෂධ බෙදා හැරීම යළි ආරම්භ කිරීමට පියවරගෙන තිබෙනවා. බොහෝ දුරට හෙටවන විට එක ක්‍රියාත්මක වෙයි. health.gov.lk වෙබ්සයිට් එකට ගිහාම ගම්පහ දිස්ත්‍රික්කයේ ෆාමසි වල ලිස්ට් එක තියෙනවා. ප්‍රෙස්ක්‍රිප්ෂන් එක WhatsApp වලට හරි Viber වලට හරි අප්ලෝඩ් කරන්න ඕනේ. එතකොට ෆාමසි වලින් ගෙදරටම බෙහෙත් ගෙනල්ලා දෙයි. මේක ක්‍රියාත්මක වෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ පමණයි. පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල පවතින නඩු විභාග කිරීම සඳහා වෙනත් සුදුසු දින තීරණය කරන ලෙස අධිකරණ සේවා කොමිෂන් සභාව එම ප්‍රදේශවල අධිකරණ වෙත දැනුම් දී තිබෙනවා. එම නව දින වකවානු අධිකරණ පරිශ්‍රවල දැන්වීම් පූර්වවල ප්‍රදර්ශනය කරන ලෙසයි අධිකරණ සේවා කොමිසම පවසන්නේ. පොලිස් ඇඳිරි නීති කාලය අවසන් වූ පසු සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් නියමිත අධිකරණ පරිශ්‍ර වෙත ගොස් තමාගේ නඩු සම්බන්ධයෙන් යළි කැඳවීම් කරන දිනේ ලබා ගත හැකි බව එම කොමිෂන් සභාව පෙන්වා දෙනවා. මේ අතර ඔක්තෝබර් 8, 9 සහ 10 යන තෙදින තුළ විශ්‍රාම වැටුප් සේවා අත්හිටුවීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ අනුව එම තෙදින තුළ කාර්යාලයට පැමිණීමෙන් වළකින ලෙසයි එම දෙපාර්තමේන්තුව සියලුම විශ්‍රාමිකින්ට දැනුම් දෙන්නේ. COVID-19 ව්‍යාප්තිය පාලනය සඳහා මහජන තොරතුරු ලබා ගැනීමේ අරමුණින් පොලිස්පති පාලක මැදිරියක් සහ පොලිස්පති මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර තිබෙනවා.
දහනවයි අනුතුන එහි රජු දුරකථන අංකයයි. එමෙන්ම 0115 978 701 0115 978 703 0115 978 719 යන දුරකථන අංකද ඒ වෙනුවෙන් විවෘතව තිබෙනවා. උද්ගතව ඇති වාතාවරණය හමුවේ කොවිඩ් ව්‍යාප්තිය මර්ධනය සඳහා රජය විශේෂ උපදෙස්මාලාවක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව දිවයින පුරා පෞද්ගලික උපකාරක පන්ති සියල්ලද වසා තබන ලෙස උපදෙස්මාලාවේ සඳහන්. COVID-19 ව්‍යාප්තිය පාලනය අරමුණු කරගන්මින් සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කර ඇති නව උපදෙස්මාලාව අදාළ වන්නේ මේ වන විට ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශ, අගුළුදමා හුදකලා කර ඇති ප්‍රදේශ හැර දිවයිනේ සෙසු ප්‍රදේශ සඳහායි. ඒ අනුව දිවයින පුරා දිවාසුරකු මධ්‍යස්ථාන, පෙරපාසල්, පාසල්, විශ්වවිද්‍යාල ඇතුළු උසස් අධ්‍යාපන ආයතන සහ පෞද්ගලික උපකාරක පන්ති සියල්ල වසා තැබිය යුතු වෙනවා. එමෙන්ම දිවයින පුරා සිනමා ශාලා සහ රංග ශාලා වසා තැබිය යුතු වන අතර කිසිදු ආකාරයක සංදර්ශනයක්, සංගීත ප්‍රසංගයක් හෝ වෙරළ සාද ආදී මහජන ඒකරාශී වීම් පැවැත්වීමද තහනම්. දිවයින පුරා කැසිනෝ සහ රාත්‍රී සමාජ ශාලා මෙන්ම ඔට්ටු ඇල්ලිබේ මධ්‍යස්ථාන සහ සම්භාහන මධ්‍යස්ථාන සියල්ලද වසා තැබිය යුතු වන අතර නිවාසවල සංචාරකයන්ට නවාතැන් දෙන ස්ථාන සහ දිනය ගත කිරීම සඳහා කාමර ලබා දෙන ස්ථාන සියල්ලද වසා තැබිය යුතු බව එම උපදෙස්මාලාවේ සඳහන්. නවාතැන් පළවල සම්පූර්ණ නවාතැන් කරුවන් ගණන පාත්වාගෙන යා හැකිමුත් අලුතින් කිසිවකුට නවාතැන් දීම තහනම් වනවා. එසේම දිවයින පුරා බන්ධනාගාරවල රැඳවියන් හමුවීම සඳහා කිසිදු බාහිර පුද්ගලයෙකුට ඉඩ ලැබෙන්නේ නැහැ. සියලුම ආගමික ස්ථානවල කිසිදු ඒකරාශී වීමක් සංවිධානය නොකළ යුතු අතර එක් වරකදී ආගමික ස්ථානයක මුළු ධාරිතාවෙන් 50%ක් පමණක් උපරිම 50 දෙනෙකුගේ සංඛ්‍යාවකට යටත්ව එහි රැඳී සිටීමට හැකි බවද සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිකුත් කළ නිවේදනයේ සඳහන්. මේ අතර ඇතැම් සේවා ස්ථාන විවෘත කර පවත්වාගෙන යාම සඳහා කොන්දේසි සහ සීමාකම් ඇතිව අනුමැතිය දී තිබෙනවා. විවෘත පොළභූමි, ආර්ථික මධ්‍යස්ථාන, බේකරි, සිල්ලර වෙළඳසැල් විවෘත කර තැබිය හැකිවුවද එසේ තැබිය යුත්තේ පාරිභෝගිකයන්ට මීටරයක ශාරීරික දුරස්ථතාවය පවත්වා ගැනීමට ඉඩ පවතින ආකාරයෙන් පමණයි. කොණ්ඩා කපන ස්ථාන සහ රූපලාවන්‍යාකාරද එහි ඉඩ පහසුකම් ඇති මුළු ධාරිතාවෙන් 75%ක පිරිසක් පමණක් ඇතුළු කරගෙන පවත්වාගෙන යාමට ඉඩ හිමි වනවා. නිමි ඇඳුම් වෙළඳසැල් වලට එක් වරක ඇතුළු වීමට අවසර ලැබෙන්නේ වෙළඳසැලේ සම්පූර්ණ ධාරිතාවෙන් 50%ක පිරිසකට පමණයි. සංචාරක හෝටල්, තානායම්, ව්‍යායාම මධ්‍යස්ථාන, පිහිනුම් තටාක හා නතර වී ආහාර ගන්නා අවන්හල් වලට ඒවායේ මුළු ධාරිතාවෙන් 50%ක් සඳහා පමණක් සෞඛ්‍ය උපදෙස් අකුරටම පිළිපදිමින් සේවා සැපයීමට ඉඩ සැලසෙනවා. සුපිරි වෙළඳසැල්, සාප්පු සංකීර්ණ, බැංකු, මූල්‍ය ආයතන සහ උකස් මධ්‍යස්ථාන වලට එක් වරක ඇතුළු විය හැක්කේ එම ආයතන වල සම්පූර්ණ ධාරිතාවෙන් 75%ක පිරිසකට පමණයි. අසුන්ගෙන මත්පැන් පානය කිරීම සඳහා පහසුකම් සලසන ස්ථාන සහ තැබෑරුම් වසා තැබිය යුතු බවට උපදෙස් ලබා දී ඇති අතර මත්පැන් අලෙවි කරන සුරසැල් පමණක් විවෘතව තිබෙනු ඇති. එසේ වුවද සුරසැල් අසල රැඳී සිටිය හැක්කේ එහි සාමාන්‍යයෙන් රැඳී සිටිය හැකි පිරිසෙන් හරි අඩකට පමණක් වන අතර එහි සෞඛ්‍ය මාර්ගෝපදේශ අකුරටම පිළිපැදීම අනිවාර්ය වනවා. විවාහ මංගල උත්සව සඳහා ශාලාවේ ඉඩ ඇති ප්‍රමාණයෙන් 50%ක පිරිසක් පමණක් සහභාගී කරවා ගත යුතු වන අතර උපරිම ආරාධිතයින් 200කට සීමා කළ යුතු වනවා. ආමංගල අවස්ථා සඳහාද ඒ ස්ථානවල ඉඩ පහසුකම් අනුව 50%ක පිරිසක් පමණක් රැඳී සිටීමට ඉඩ ලැබෙනවා. මේ අතර දිවයින පුරා රජයේ රෝහල්, පෞද්ගලික රෝහල්, ඖෂධ මධ්‍යස්ථාන සහ රසායනාකාර සාමාන්‍ය පරිදි විවෘතව තිබිය හැකි වුවත් එම ස්ථානවල කොවිඩ් මර්ධන සෞඛ්‍ය මාර්ගෝපදේශ සියල්ල පිළිපැදීම අනිවාර්යයි. දිවයින පුරා ඉදිකිරීම් සිදුවන ස්ථානවල ඉදිකිරීම් සිදු කරගෙන යාමට ඉඩ ලබා දී තිබුණද එම වැඩබිම්වලදීද සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි පරිදි පිළිපැදිය යුතු බව උපදෙස්මාලාවේ සඳහන්. මේ අතර රට තුළ මතුව ඇති කොවිඩ් ව්‍යාප්තිය මර්ධනය කිරීම සඳහා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අඛණ්ඩව අනුගමනය කරන්නයි රජය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. නමුත් අදත් මහමාර්ග, වෙළඳපොළ සහ පොදු ප්‍රවාහන සේවය භාවිත කිරීමේදී සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව කටයුතු නොකරන පිරිස් දක්නට ලැබුණා. අද ඉතින් අරගෙන ඉන්නේ බයිබෝනේ.
මෙහෙට නරයන්න එපා කියලා කිව්වේ නැද්ද ඉතින්? ඒක මාත් මිනිස්සු නගිනවා වගේ නගිනවා. මොනවා කරන්නද? පිට නරයන්න එපා කියන්නේ. කොලක කාරයෝ හරි ආවාවේ දේවිදාවේ ඔහොම නැත් ඔහොම නෙමෙයි. මේ අතර ඉදිබෙද්ද බොරටුව බස් රථයක කොන්දොස්තරවරයෙකු විසින් එහි ගමන් කළ මගියෙකුට මුඛ ආවරණ පළඳින ලෙස දැන්වූ විට ඔහු රියදුරට හා කොන්දොස්තරට පහර දී තිබෙනවා. පහර කෑ කොන්දොස්තරවරයා මේ වන විට බොරටුව ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර ලබනවා. වාසිකේ හිට මෙහෙ යනවා ඒකෝල්ල. සිමංකෝ මාසේ දාගන්න කියලා. ඊට පස්සේ මම බෝතල් වලින් එහෙම ගියා. මේදයි දැන්තයි. මුල්පිට තමයි ගියා ඒකෝල්ල බෝතල් වලින්. පසුගිය සමයේ පුරා ජනතාව අනුගමනය කළ යහපත් සෞඛ්‍ය පුරුදු ඉදිරියටත් අනුගමනය කළ යුතු බව සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙනවා. නිවෙස් වලින් පිටතට යන විට සෑම විටම මුඛ ආවරණයක් පැළඳීම, දෙදෙනෙකු අතර අවම පරතරය මීටරයක් වත් තබාගෙන දුරස්ථභාවය රැක ගැනීම, හැකි සෑම විටම සබන් හෝ විෂබීජනාශක දියර යොදා දැත් පිරිසුදු කර ගැනීම, නිතර නිතර මුහුණ ස්පර්ශ නොකිරීම යනාදිය නැවතත් පිළිපැදීමෙන් COVID-19 වෛරසයෙන් ඔබට ආරක්ෂා විය හැකියි. අදෝ රක්ත කිරණය මේ නළලට අල්ලලා තමයි අපි උණ පරීක්ෂණ කරේ. යම් කිසි මතවාදයක් ඇවිල්ලා තියෙනවා මේක ඔළුවට ඇල්ලුවාම මොලේ ගෙඩියනවා කියලා. මේ වැරදි අවබෝධය නිසා බොහෝ අය උත්සාහ කරනවා අතේ උණ බලන්න. අතේ උණ බැලුවම වෙන ප්‍රශ්නේ තියෙන්නේ ඇඟේ උෂ්ණත්වයට වඩා සෙන්ටිග්‍රේඩ් එකක් විතර අඩුවෙන් තමයි අතේ උෂ්ණත්වය පෙන්වන්නේ කරන්නේ. එතකොට ඇත්තටම උණ තියෙන ලෙඩෙක්ව මෙතනදී අපිට මගහැරියන්න පුළුවන්. ගෙදරින් යම් කිසි දෙයකට යනවා නම් ඒ යායුත්තේ එක පුද්ගලයෙක් පමණයි. අපි ඒ පුද්ගලයා යායුත්තේ ඔබේ ගෙදර කන්න බොන්න රැකියාව කරන්න අවශ්‍යතාවයට පමණයි. අනික් අය නෑදෑ මිත්‍රයන්ගේ ගෙවල් වල, මරණ ගෙවල් වල, බර්ත්ඩේ පාටි වල, වෙනත් දේවල් වලට ඔබ යන්න පටන් ගත්තොත් ඊට පස්සේ හිතන්න ඔබේ ගෙදර කෙනෙකුට මේ අසනීප හැදුනොත් හොයාගන්න හම්බෙන්නේ නෑ කොතනින්ද මේ රෝගේ ආවේ කියලා. ඒ එක්කම හැකි හැම අවස්ථාවකම පොදු ප්‍රවාහන සේවා වලින් දුර ගමන් යාම නතර කරන්න. ඔබ දන්නවා ඉන්දියාවේ කරපු පර්යේෂණයකට අනුව පැය 6ක් එකම බස් එකේ ගියොත් ඒ රෝගියාගේ පේලි 3ක් අතර හිටිය අයගෙන් 80%කට මේ රෝගේ හැදිලා තියෙනවා. අත්සෝදනයක ඔබ කොහේ හරි තැනක ගිහින් ආවද එතනින් එළියට යනකොට අතසෝදගෙන මෙන්න මේ විදිහට අපි හරියටම අපේ ක්‍රමවේදයන් භාවිතා කරන්න පුළුවන් වුණොත් අපිට මේ වරත් මේ රෝගය අපිට පාලනය කරගන්න පුළුවන්. මිනුවන්ගොඩ කොවිඩ් පොකුරෙන් ආසාදිතයන් විශාල වශයෙන් හඳුනා ගැනීම නිසා මේ වන විට රෝහල්ගතව සිටින කොවිඩ් ආසාදිතයන් ගණන 1161 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ පළමු ආසාදිතයා වාර්තා වූ දින සිට මේ දක්වා මෙරට රෝහල්ගතව සිටින වැඩිම කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාවයි. අද වන විට මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව 4,448ක්. ඉන් රෝගීන් 3,274 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව ආසාදිතයින් 1,161ක් තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටිනවා. කොවිඩ් ආසාදිතයින් වාර්තා වන රටවල් හා කලාප 216 අතරින් ඉකුත් ඉරිදා වැඩිම ආසාදිතයින් සටහනේ 140 වන ස්ථානයේ රැඳී සිටි ශ්‍රී ලංකාව මෙම මිනුවන්ගොඩ කොවිඩ් නියදිය වාර්තා වීමත් සමග අද වන විට එහි 133 වන ස්ථානය දක්වා යළිත් පහළ බැස තිබෙනවා. එම ශ්‍රේණිගත කිරීමේ පළමු තැන සිටින්නේ වැඩිම ආසාදිතයින් වාර්තා වන ඇමරිකාවයි. ඇමරිකාවේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 77,24,000 ඉක්මවා තිබෙනවා. ලෝපුරා රටවලින් මෙලෙස හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 3,60,00,000 ඉක්මවනවා. සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 10,55,000කට අධිකයි. මේ අතර 2020 වර්ෂය අවසානය වන විට කොවිඩ් වෛරසයට එරෙහි එන්නතක් ඉදිරිපත් කිරීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ටෙඩ්‍රස් ඇඩ්නොම් ගේබ්‍රෙසස් විශ්වාසය පළ කරනවා. මේ අතර කොවිඩ් ව්‍යාප්තිය හා ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදීද අදහස් පළ වුණා. බරපතලම ප්‍රශ්නේ මොකක්ද දන්නවද? සෞඛ්‍ය ඇමතිතුමියක් ඉන්නවා. අපි ඊයේ දවසේත් බලාගෙන හිටියා මේ සභාවට ඇවිල්ලා මේ පවතින තත්ත්වය පිළිබඳව පැහැදිලි කිරීමක් කරයි කියලා. දැන් ඊයේ දවසේත් සෞඛ්‍ය ඇමතිතුමිය නැහැ මේ සභාවේ. අද දවසේත් නැහැ. ඉන්නවා. ආ. දැන් ආවේ. හැබැයි මම මහම්පිට දැනගන්නට තිබෙනවා චෙක් කරන්න නැතුව ඉන්දියානු ජාතිකේ හෝ ජාතිකින් කණ්ඩායම මේ කර්මාන්ත ශාලාවට ඇවිල්ලා මේ දේ සිදු වුණයි කිය. කට කතාද මේවා සත්‍යද? කරුණාකර හෙළිදරව් කරන්න. ඊයේ මගේ පියාගේ වාර්ෂික දානමය පින්කම තිබුණා. ඒ නිසා මට පාර්ලිමේන්තුවට එන්නට බැරි වීම ගැන මම සමාවිල්ලා හිටිනවා. ඊයේ දවස ඇතුළත පමණක් PCR ටෙස්ට් 4,800ක් පමණ පිටු කරලා තියෙනවා. ඒ කර්මාන්ත ශාලාවේ සේවය කරන සේවකයන් පමණක් නෙවෙයි ඒ සියලු
දෙනාගේම ළඟම ආශ්‍රිතයන්නුත් ඒ වගේම ඒ ළඟම ආශ්‍රිතයින්ගේ ආශ්‍රිතයන්නුත් පරීක්ෂාවට ලක් කරලා තියෙනවා. මේ විපක්ෂ නායකතුමා මේ කොරෝනා පිළිබඳ හොඳ අධ්‍යයනයක් කරලා තියෙනවා. ඒත් විශේෂ දැනුමක් එතුමාට තියෙනවා. එතුමා පසුගියදා කොරෝනා හැදිච්ච වෙලාවෙත් ප්ලැකනිල් කියන ඖෂධය භාවිතා කරන්නයි කියලා එතුමා වෛද්‍යවරුගේ උපදෙස් මත දුන්නා. එතුමාගේ වෛද්‍ය උපදෙසුත් පොඩ්ඩක් සැලකිල්ලට ගත්තොත් හොඳයි මේකෙදි. මොකද ඒක පාවිච්චි කරාට පස්සේ මොනවද උනේ කියන එකත් අපි දන්නවා. හරි බොහොම ස්තුති. අපි දන්නවා මේ රටේ කොරෝනා විසඳලා තිබුණේ ඇත්ත. විසඳලා කියන පතේ හිටියා. අපි ඒකට ස්තුති කරමුකෝ පළවෙනියෙන්ම. එහෙමනම් නිරෝධායනීතීන් තොරව ඉන්දියානු ජාතකයින් ගුවන්තොටුපළ හරහා ගත්තේ කාගේ ආරක්ෂක බලපෑමක් මතද? කවුරු හරි කියන කෙනෙක් මේ බ්‍රැන්ඩික්ස් කර්මාන්තේ ඔහු තමයි මැදිහත් වෙලා අරගත්තේ කියන ආරංචි තියෙනවා. ඉතින් මේක ගැන මුලින්ම හොයලා ඉන්නේ කොතනින්ද මේක පටන් ගත්තේ කියන එක. මේක පැමිණිලි කරන්න. මත්තල ගුවන්තොටුපළෙන් කොරන්ටයින් කරන්නේ නැතුව ඉන්දියානු කට්ටියක් අරන් ආවා කියලා. ඒක ලොකු චෝදනාවක්. බ්‍රැන්ඩික්ස් ආයතනය කියන්නේ වැදගත් ආයතනය. මේ පිළිබඳව ආරක්ෂක අංශ විසින් තහවුරු කිරීමක් කරොත් හොඳයි. ආයතනයක් නම් කළේ එහෙම චෝදනාවක් කළේ නැහැ. එහෙම නැහැ. ඒ වෙන මතයක් ප්‍රකාශ කරා විතරයි. ඔබතුමාගේ මන්ත්‍රීවරයෙක්ම විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරයෙක් තමයි මේ ආයතනයේ නමහානි සියලු දේ නැකිටලා කළේ. තමුන්නාන්සේලා වගකීමෙන් හැසිරෙන්න, ආණ්ඩුව හැසිරෙන්න වගකීමෙන්. දැන් මේ විපක්ෂ නායකතුමාම තමයි කිව්වේ මුලින්ම කොල්සන් වලට ආපු වෙලාවේ තුමා කිව්වා මැලේරියාවට දැන් බොහොත් බිවන් හොඳ වෙනවා කියලා. ඒකම තමයි ඩොනල්ඩ් ට්‍රම්ප් කිව්වේ. ට්‍රම්ප් මැලේරියාවට බොහොත් බීලා අන්න හදාගෙන කොවිඩ් ප්‍රසංගතය. විපක්ෂ නායකතුමාට ඒක දන්නේ නැහැ බිව්වේ. එක්කෙනෙක් නැගිටලා හොරෙන් ඉන්දියානු කෙනෙක් අරන් ගියායි කියන්ටයි තව එක්කෙනෙක් නැගිටලා ඇයි එහෙම කළා? අර ලාර්ඩ් ශක්තකද බ්‍රැන්ඩික්ස් එකට බණින්න කියන්නේ කියන එක හරහාම පේන්නේ වෙන කුමන්ත්‍රයක් තියෙනවාද කියලා. කරුණා කරලා ආරක්ෂක ඇමතිවරයාට කියන්න එහෙම දෙයක් වුණාද නැද්ද කියලා. මේ ලෝකේ දෙවැනියට කොවිඩ් පාලනය කරපු රට ශ්‍රී ලංකාව නම් මේ දෙවැනි රැල්ල පාලනය කරගන්න බැරි ආණ්ඩුවක් නෙවෙයි මේ ආණ්ඩුව. අපි මේ පාර්ලිමේන්තුවේ ඔක්කොම එකට කටයුතු කරමු. හැබැයි තමුන්නාන්සේලා අදහස් දුන්නට කමක් නැහැ. ගොන් අදහස් දෙන්න එපා. අර දෙන්න කිව්ව බෙහෙත් දෙනවා කිව්ව කරන්න එපා. තමුන්නාන්සේලා අදහස් දීලා මේ වැඩ පිළ කරගෙන යන්නයි කියලා කියනවා. මේ අතර අද පස්වරුවේ බ්‍රැන්ඩික්ස් ආයතනය නිල නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ඉන්දියාවෙන් හෝ වෙනත් රටකින් පැමිණි කිසිදු පාර්ශවයක් මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවට පිවිස නැති බවයි. විශේෂ ගුවන්යානා මගින් ඉන්දියාවේ සිට මෙරට ගෙන්වාගත් සියලු ශ්‍රී ලාංකික කාර්යමණ්ඩල සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් සියලු දෙනා රජයේ නිර්දේශ මත දින 28ක නිරෝධායනයට ලක් කරන ලද බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. දැන් කෙටි විරාමයක් රැඳී සිටින අද දෙරණ සමගින්. ලතීෆ් ගෙන් කොමිසමට පරස්පර